අපි ඉදිරිපිට උද්ගත වෙලා තියෙන තත්ත්වය ඉතිහාසයේ වඩාත් බරපතලම තත්ත්වයක් හැටියට තමයි මෙහි රැස්ව සිටින මේ ස්ටොප් USA කියන සංවිධානය පිහිටුවා ගැනීම සඳහා පුරෝගාමීව කටයුතු කරපු අප සියලු දෙනාගේම හැඟීම හා මතය වෙලා තියෙන්නේ. ඇමරිකා එක්සත් ජනපදය විශේෂයෙන්ම තමන්ගේ දේශීය ප්‍රමුඛපෙළේ ඒජන්තයන් වන රනිල් වික්‍රමසිංහ සහ මංගල සමරවීර කියන බාන මැනවින් උපයෝගී කරගෙන මේ ගෙවිච්ච අවුරුදු 4 මාසයකට වඩා වැඩි කාලය ඇතුළත ඔවුන්ගේ මිලිටරිමය ආධිපත්‍ය ශ්‍රී ලංකාව තුළ දීර්ඝකාලීන වශයෙන් ස්ථාපිත කරන්න ක්‍රියාත්මක වෙන මෙහෙයුමක්. ඔබ දන්නවා දැනටමත් මේ අපි කතා කරන වේලාව වෙනකොටත් ජෝන් සී ස්ටෙනිස් කියන යුද නෞකාව අපේ ත්‍රිකුණාමල වරාය ආශ්‍රිතව අපට අයත් මුහුදු සීමාවේ නතර කොට තිබෙනවා ස්ථාවර වශයෙන්. ඒ නෞකාව අයිති වෙන්නේ 7 වැනි පැසිෆික් නෞක හමුදා බලයනියට. ඒකට දැන් කියනවා ට්‍රම්ප් මහත්තයා බලයට ආවට පස්සේ ඉන්දු 7 වැනි ඉන්දු පැසිෆික් නෞක හමුදා බලයනිය කියලා. මේ 7 වැනි ඉන්දු පැසිෆික් නෞක හමුදා බලයනිය ලෝකයේ භූමි ප්‍රදේශයෙන් 50%කට වඩා බලපෑමක් කළ හැකි බලයනියක් බව මං හිතන්නේ ඔබ කවුරුත් දන්නවා. ජපානයේ ඔකිනාවාවල මේ බලයනියේ 26,000ක් රඳවලා තියෙනවා. කොරියාවේ 24,000ක් ඉන්නවා. මේ 7 වැනි ඉන්දු පැසිෆික් බලයනියේ මහා පරිමාණ යුද නැව් 70%කට වඩා තියෙනවා. ගුවන් යානා 300%කට වඩා තියෙනවා. නාවික සහ මැරින් බටේන් 40,000කට වඩා ඉන්නවා. අනිකුත් සියලු දෙනාත් සමග 100,000කට වඩා වැඩි කිරිස් සංඛ්‍යාවක් මේ 7 වැනි ඉන්දු පැසිෆික් නාවික හමුදා බලයනිය සතුව තිබෙනවා. මේ 7 වැනි ඉන්දු පැසිෆික් නාවික හමුදා බලවැනියේ අනුකණ්ඩයන් තියෙනවා. 70 වැනි අනුකණ්ඩයට කියනවා යුද ප්‍රහාරක අනුකණ්ඩය, 71ට කියනවා නාවික ප්‍රහාරක අනුකණ්ඩය, 72ට කියනවා සංචාරක සහ ආවේක්ෂණ අනුකණ්ඩය, 73ට කියනවා යුද සැපයුම් අනුකණ්ඩය. මෙන්න මේ 73න් හඳුන්වන යුද සැපයුම් අනුකණ්ඩය තමයි ත්‍රිකුණාමල වරාය ආශ්‍රිතව අර මම කලින් සඳහන් කරපු නැවේ ජෝන් සී ස්ටෙනිස් කියන නැවේ ඒ 73 වැනි අනුකණ්ඩයට අයිති බටයන් 6,500කට වැඩි ප්‍රමාණයක් රඳවා තබා ගත හැකි. ඒ වගේම ප්‍රහාරක ගුවන් යානා 100කට වඩා රඳවා තබා ගත හැකි. දැන් මේ ඇමරිකානු 7 වැනි ඉන්දු පැසිෆික් බලයනිය ඒ යුද සැපයුම් අංශයේ අණදෙන නිලධාරියා ලෙප්ටිනන් කමාන්ඩර් පෙඩ්‍රික් එස්පයි. ඔහු පවසනවා ශ්‍රී ලංකාවේ පිහිටුවන යුද සැපයුම් කේන්ද්‍රයේ උපාය මාර්ගික වශයෙන් ඉතා වැදගත් ලෝක මට්ටමේ ක්‍රියාන්විතයක් කියලා. මේ කියන්නේ අපි නෙවෙයි ලෙෆ්ටිනන් කමාන්ඩර් පෙඩ්‍රික් එස්පයි. ඒ කියන්නේ 7 වැනි ඉන්දු පැසිෆික් බලයනිය යුද සැපයුම් අංශයේ, ඒ කියන්නේ 73 වැනි අනුකණ්ඩයේ කමාන්ඩර්. දැන් ඒ කටයුත්ත කරක් මේ 73 වැනි අනුකණ්ඩය 7 වැනි ඉන්දු පැසිෆික් බලයනියේ 73 වැනි අනුකණ්ඩය ලංකාව ඇතුළට ගේන්න තමයි ස්ථාපිත කරන්න තමයි ඇක්සා ගිවිසුම මගින් පාර කපා ගන්න ලබමින් තිබෙන්නේ. සෝෆා ගිවිසුම මගින් පාර කපා ගන්න ලබමින් තිබෙන්නේ සහ MCC Millennium Challenge Corporation ගිවිසුම මගින් තවදුරටත් තහවුරු කොට ගනිමින් තිබෙන්නේ. ගිවිසුම් තුනකින් එක ගිවිසුමකින් එකක් වෙනවා, තව ගිවිසුමකින් තව එකක් වෙනවා, අනිත් ගිවිසුමෙන් ඉතුරු දේ ටික වෙනවා. එතකොට මේ ගිවිසුම් එකක්වත් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළා නැහැ, මහජනතාව අතර සංවාදයට භාජනය කළා නැහැ. අඩුමතරමේ ඔවුන්ගේ ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරු මන්ත්‍රී කණ්ඩායම තුලවත් ප්‍රමාණවත් සාකච්ඡාවක් සිද්ධ කරලා නැහැ. බොහොම හොර රහසේ රහසිගතව තමයි මේ ගිවිසුම් තුනට අදාළ ක්‍රියාන්විතිය සිදු වෙලා තියෙන්නේ.